ලක්න පලාපළො YouTube චැල්ල හර අද දිනේදී අපි ඔබට ගෙනෙන්නේ දෙදස් විසීක වශය අගෝස්තු මාසයට අදාළ ලක්න පලාපල ග්‍රහමාරු කීපයක් සමග ග්‍රහයුද්ධයක් සමඟ අපි බලමු අගෝස්තු මාසය ඔබට කොයිආකාරයෙන් බලපානෝතිෙන කාරණ. බුද සිංහයට මිත්‍ර බලෙන් පතනය දෙදස් විසීකය අගෝස්තු නොම්වෙන්ද. පෙරවරු එකයි තිස්හතට සිද්ධ වෙනවා. බුද එවිට සිටින නැකත විදිර පෙන්නුම් කරන මාන එකත හලමෝ පාද ගමන අවස්ථාවත් තමයි පවතින්නේ. අධිපති කේතු විදිහ තමයි පෙන්න්නන්නේ උප්ප අධිපති බුද්ධ විදිහර තමයි න පෙන්නහුම් කරන්න. ශුක්්‍ර කන්නේාවට නීච බලයෙන් පතනය දෙදස් විසේක වශය, අගෝස් හසේ කොළොස් සෙල්ද. පෙරවරු එකොහි තිස්තුන්ට සිද්ධ වෙනවා. ශුක්‍ර අවස්ථාව සිට නැකත්ත විදිර උත්ත්‍රපාල් දිහර තමයි පෙන්නුම් කරන්නේ. සිටින පාදේ විදිීර් තවන පාදය තමයි පෙන්නන්නේ. භෝජන අවස්ථාව තමයි සිටින්නේ. ්‍රවී අධිපති වෙනෝ උප අධිපති රාහු බවට පත්වෙනවා. රවී සිංහයට මූල ත්‍රිකෝණ බලයෙන් පතනයවීමක් දෙදස් විසීක වශය අගස්තු මාසි දාහත්වෙන්ද පෙරවරු එකයි දහාට්ට සිද්ධ වෙනවා. රවි එවිට සිටින නැකත විදිරපෙන්නන මානකත පලවෙනි පාදේ. අවස්ථා විදිරපෙනාන ගම අවස්ථාව. අධිපති හා උපාධිපති දෙදනාම නියෝජනය කරන්නේ කේතු විදිරයි පෙන්නුම් කරන්නේ. බුද්ධ, ාවට උච්ච බලයෙන් පතනයවීම දෙදස් විසිේක වශය අගෝස් මාසේ විසි හයි වෙන්දා. උද්දේ එකොළහයි විස්සට සිද්ධ වෙන. බුද් එවිට සිට නැකත විදිර පෙන්නුම්ගරන්න උත්්‍රපාල් නැකතද. දෙවන පාතේ කෞතුකවස්ථාවයි තමයි සිටින්නේ. රාවිී අධිපති වෙන උපාධිපති විදිර පෙන්නුම් ගන්න රාහෝ. දෙදස් විසේක වශය අගෝස්තු මාසේ දහනම්වෙද. කුජ හා බුධාතර තියන ග්‍රහයුදධය බුද්ට තමයි ජයත්තෙන්නේ බල ඒත් සමඟ ඔබගේ ලක්නයට කොයි ආකාරයට මේ ග්‍රහයන්ගේ ස්වභාවය අගොස්තුමාසේදී බලපෑමක් පවතිනවද ඔබට කොයි විදිහට දෙයක් සිදුවන්නට නියවිතයිද යට කොයි ආකාරෙන් කරුණුල් තීරණය වෙලා තියනවද ඔබගේ තියෙන තත්ත්වයන්න එක කොයි විදියටද මේ පලාපල නිර්ණය වෙන්නේ එකනකාරන්නේ අපි බිමසාබලමු ෂයම් ල උෂයම්බ ලක්නහිමි ඔබගේ. අපි බලමු පලාපර කොයි ආකාරයට තීරණය නොද කින කාරණය. මේ පිළිබඳව කතාබා කරද්දි ඔබ දැනගන්නට ඕනි ඔබගේ ජන්මපත්‍රය දීලා මේ පලාපල කොයියාආකාරෙන් ඔබට අනුව වෙනසවාද කෙනකාරණය දැනගන්නට. මොකද සියලූම උෂඹලක්න හිමියන්. සමාන ග්‍රහයන්ගේ බලපෑමිෙන් හහිමනැත්තන් සමානෝ ග්‍රහයන්ගේ දුර්ලතාවලින් ඉපදිලා නැහැන මෙන්න මේ කාරණය නිසා තමයි මේ කටයුත්ත ඉතාමත්ම වැදගත් ඔබගේ ජන්මපත්‍රය අනුව තිරණය කරලා පරිීක්ෂා කිරීම. බද්‍රපාද මාසේ එකන අක් ගෝස්තුව. මෙ මේ මාන්සේදී චන්ද්‍ර පුත්‍ර එකෙන්නේ බුදග්‍රහය. මොලදී පරාක්‍රම භාවේ ගමන් කරනගැන් තුන්වෙන්නේ. පසුව මේ බුදගහය අජාලභාවයට ගමකරින් හතර වෙන්නට. අවසානයේදී මන්ත්‍රභාවයට තමයි වැටෙනගෙන පස්සන භාවට තමයි යෙදෙන්නේ. බිගු සුත්‍ර එකයන්නේ ශුක්්‍ර. මුලදී පාතාල බාව ගතලා ඉන්නගෙන් හතර වන භාවේ. පසුව මේක ප්‍රභාභාවයට ගතවීම පෝදිනකට පස්වෙන්නට. දිනත්‍රික්. රවිග්‍රහය. මුලති ගලභාවේ එකන තුන්වන භාවේ පස්සේ ගෘහභාවේ එකන හතරන භාාවත් ක්‍රියාකාරී වෙනවා මෙ තත්ත්ත් එක්ක අපි බලමු ඔබට කොයි ආකාරයටද මේ පලාපල බලපාන්නේ කියෙන කාරණය. කොඳුවට පෙළ ආශත්‍රිතව. රෝගාබාධයක් දැක්වෙනද නිසා ඔබ කොඳුවයට පෙළ පිබඳ විශේ වාධානයක්කම කරන්නට අවශ්‍යයි. නිර්බීටකම හා දහිරේ වැඩෙන කාලයක් විදිර ඔන්න පෙන්නුම් කරන්නේ. ඉ එකෙනීම් සම්බන්ධව බාධ බලයක් පවතින ආකාරයක් පෙන්නුම් කරනවා. එනිසා ඉගෙනීම්මල නිරතායි විශේෂම සුදු ප්‍රතිකාර්ම කකමේදන් කුමක්ත කරයුත්තය කියලා දැගෙන ඒවා කටයුතු කිරමිතාමත්ම වැතගත් බවට පෙන්වා දෙන දෝනි. ආදර සම්මන්තා පවත්තා ගැනීමම් දුර්වලතා ඇති කරන කාලයක්ක් විදිරැ පෙන්නුම් කරනදේ නිසා විවා අපේක්ෂිත අයට මේ තත්වය නිසා සුදුසු. ්‍රම අනුගමනය කරන්නට අවශ්‍ය බවත් මතක තබාගන්න ඒත් සමඟ ඔබගේ කේන්දරේ ලබාදීලා මේ පලාපල ඔබට අනුව කොයි විදිර වෙනස් වෙනවාද කියලා දැන ගැනීමට කටයුතු කරන්න. එනම් ඔබගේ ජන්මපත්‍රය අනුව මේ ලක්ම දොලාම හිමිකරුවන් කළ යුත්තේ ඔබගේ ජන්මපත්‍රය තියෙන උපන්තොරතුරු ටික ලබාදලා ඒ අනුව ඔබට කොයි ආකාරෙන්ද මේ පලාපල වෙනස් වෙන්නේඉන කාරන්නේ දැන ගැනීම ඒනම් අපි තවත්ව ඉඩියෝකින් ඔබත් සමඟ හමුවම අයිබෝන්.